හැබැයි අපි දෙන්නම හිතන් ඉන්නේ කවුරු දෙන්නත් කවුරු පැරදුනත් ඒක ප්‍රශ්නයක් නෑ අපි දෙන්න හිතාගෙනම තමයි හිටියේ. ඉතින් ඔය තුනම සෙට් වුණාම හරියට වැඩේ හොඳට වුණා කියලා හිතනවා. කමෙන්ට් එකේ උනේ මේ ප්‍රොජෙක්ෂන් නවුල් කියන එක. ප්‍රොජෙක්ෂන් හරියට ආවේ නෑ කියලා. ඒක කන්ෆිඩන්ට් ලෙවල් එක පොඩ්ඩක් අප් කරගෙන දිබ්බ කමන්නේ නැහැ කියලා. ඕන දෙයක් වෙද්දින් කියලා. ලොකු ප්‍රශ්න තියෙන්නේ කාටවත් ඒ කියන්නේ මේ බැලට් එක දැම්මම මගේ පවුලේ කට්ටියවත් දන්නේ නැහැ මේ මමද කියලා. දැම්ම කියන්න තරම් ලකුණ නෑ. හැබැයි ලොකෞසල් හොඳ ගේම් එකක් දෙන්න තමයි බලන්නේ. Hello, welcome. This is V Clapper. වලකිතුලා ඉන්නේ. වල ආදරෙන් එකතු වෙන V Clap එක තමයි. හැමදාමත් වගේ. අපි දෙකේ ඉන්නවා Sonal. Hi Sonal, congratulations. Thank you. Sonal ගේ දැන් මට මෙච්චර මම නිකන් අර උගලන් නිකන් පේනනේ මම හෙනම හරි රිලැක්ස් එකකින් මොකද Sonal ගේ යාළුවෝ ටික මෙතන යහපැත් ඉන්නවා. එයාලා හින්දා මම රිලැක්ස් වෙලා ඉන්න සෑහෙන්නේ. يعني Sonal ට ඒ තරම් හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් මට දීලා තියෙන්නේ. ඒක එහෙමම කියලා පටන් ගන්න කිව්වේ. මම එහෙම කියලා පටන් ගන්නේ. ඔව් පටන් ගන්න. කවන්නද? කවන්න. Sonal බොරු කියනවලු. බොරු කියනත් Sonal? Sonal කියන එහෙමද? මම කියන්න හොල්ලෝ. Sonal ට කියනවා අතනින්ද මෙයා බොරු කියනවා ජුලියක් මෙයා බොරු කියනවා මම කිව්වා ඒත් Sonal කියනවා එහෙම තමයි මිනිස්සු බොරු කියනවා ඈතද ඔව් මගේ දැන් බොරු පුරුදු වෙන්නත් කියන්න ඕනේ මොකද බොරු තෝරි වෙනවානේ ඒ කියන්නේ අහිංසක බොරු නේ කියන්නේ කාට කඩයක් වෙන්නේ නැති බොරු බොරු කියනවා මම අර ඇත්ත පිළිගත්තේ බොරු කියනවා තමයි ඇත්ත වැඩිපුර කියනවා ආ ඕකේ හරි Sonal අපි එමු බැටල් එකට අද දවසේ ඕකේ මට කියන්න අද දවසේ බැටල් එක ගැන ඔයා දැන් මෙතන ඉඳන් හිතද්දි ඔයාට දැන් දැනෙන දේ අවංකවම ඇත්තම කියන්නේ කොහොමද දැනෙන බැටල් එක බැටල් පාර්ට්නර් ගැන මුලින්ම පටන් ගන්න බැටල් පාර්ට්නර්කින් බැටල් පාර්ට්නර්යි මමයි හිතාගෙන හිටියේ 50-50 තමයි මොකද හිතාගෙන හිටියේ නැහැ කොහෙට යයිද අපි කිව්වා තමයි අපි කන්ෆිඩන්ට් ඉන්නේ කියලා අපි කන්ෆිඩන්ට් තමයි හැබැයි අපි දෙන්නම හිතන් ඉන්නේ කවුරු දෙන්නත් කවුරු පැරදුනත් ඒක ප්‍රශ්නයක් නැහැ අපි දෙන්න හිතාගෙනම තමයි හිටියේ ඊට පස්සේ බැටල් එකේ සින්දුව ගත්තාම බැටල් එකේ සින්දුවත් අපි දෙන්නම ආස කරන සින්දුවක් ප්‍රශ්නයක් නැහැ කෝච් ගත්තාම කෝච් කෙනෙකුත් අපිට තියෙන ලොකු සපෝට් එකක් තිබ්බා ලොකු සපෝට් එකක් තිබ්බා ඉතින් ඔය තුනම සෙට් වුණාම හරියට වැඩේ හොඳට වුණා කියලා හිතනවා හැබැයි 100%ක්ම මං හිතන්නේ මගේ පැත්තෙන් වුණේ නැහැ මේ හෙම්බිරිසාය දෙන හොඳටම පේනද කටහඬින් එතකොට දැන් එහෙම වුණාට පස්සේ ඔයාට ඇතිනේ ඔන් ස්ටේජ් ඔගලන් ෆස්ට්ම පර්ෆෝමන්ස් එක කියන්නේ බැටල්ස් මුලින්ම බ්ලයින්ඩ්ස් එක වෙනමම ස්ටෝරි එකක්. හැබැයි බැටල්ස් වලට ආවට පස්සේ ඔයගොල්ලෝගේ පර්ෆෝමන්ස් එක ඇස් දෙකෙන් දකිනවා. එතකොට මොන ඔයගොල්ලෝ අවදානම් හිටරට අසනීපයි කියලා එක පෙන්වන්න බෑ. එතකොට එහෙම සිටුේෂන් එකක ඒක එක්ස්ට්‍රා රිස්ක් එකක් වුණාද කෝච්චස්ලගේ මූණ දකිද්දී වානික මූණවල දිහා බලන්දු කරේ මට කියන්නකෝ. කොහොමත් මේ කමෙන්ට් එකේ උනේ මේ ප්‍රොජෙක්ෂන් නවුල් කියන එක. ප්‍රොජෙක්ෂන් හරියට ආවේ නැහැ කියලා. ඉතින් මම හිතුවා කොහොමත් දැනුත් වචන කතා කරද්දී නිකන් වගේ එකක් තියෙනවා පොඩි ඒ වගේ. ඊට වඩා මම පොඩි කන්ෆිඩන්ට් ලෙවල් එක පොඩ්ඩක් අප් කරගෙන තිබ්බ කමන්නේ නැහැ කියලා. ඕකේ. ඕන දෙයක් වෙද්දින් කියලා. හේරිසයි අවුලක් තිබ්බේ නැහැ. හැබැයි අර මගේ ඔළුව වැඩ කරන හැම වෙලේම 100%ම නෙමෙයි 75%ක් වගේ තමයි උනේ කියලා. ඕකේ. ඕකේ. එතකොට දැන් අඩුපාඩුවක් තියෙනවා කියලා මං කියුවානේ අපේ බිෆෝර් ද ෂෝ එකේත් වගේ චේගේ හැට් එක, ඔය චේගේ කැප් එක ඇත්තටම. චේගේ කැප් එකේ මිසින් එකක් තියෙනවා. දැන් ඔහොමම දිගටම යනවද නැත්නම් ආයෙමත් ඔය ගයිකනික් කැප් එක යූස් කරනවද? මං ඇත්තට මේ බැරට් එකට මාර ආසයි. ඒක යූස් කරන්න පුළුවන් තැනකදී යූස් කරනවා මං ඒක අකමැත්තක් නෙමෙයි. ලොකු ප්‍රශ්න තියෙන්නේ කාටවත් ඒ කියන්නේ මේ බැරට් එක දැම්මම මගේ පවුලේ කට්ටියවත් දන්නේ නැමේ මමද කියලා. කියලා. ඔයාගේ ග්ලාසස් උයි ඔක්කොම එක වෙනම නිකන් ඕකේ ඕකේ නයිස් හරි ඒ හැම දෙයක් එකම ඔයාට ඇති ද වොයිස් ඇතුලේ ප්ලෑන් එක අපි මේ ප්ලෑන් එක කෙටියෙන් කිව්වොත් එහෙම හැමතිස්සෙම ඔයා ටාගට් කරන්නේ ලොง ඩිස්ටන්ස් කියන්නේ ගොඩක් දුර තියෙන දේවල්ද නැත්නම් ළඟ තියෙන දේවල්ද කොහොමද ඔයාගේ ප්ලෑන් එක ඕන මම මේක මේ මට විතරක් ආරෝඪ කළා කියන රටා මම කැමති හැමෝටම ආරෝඪ කළා කියන මොකද හැමෝගෙම තියෙන්නේ ලොง ඩිස්ටන්ස් ප්ලෑන් එකක් ඒක පොඩි කොටස් වලට කඩලා මමත් එහෙම එක්කෙනෙක් තමයි ලොง ඩිස්ටන්ස් ප්ලෑන් එකක් තියෙනවා පොඩි පොඩි ලෙවල් වලට කඩලා හැබැයි පළවෙනි ස්ටෙප් එක තරදුනා නම් ඒ පළවෙනි ස්ටෙප් එක වදින විදිහට තමයි දෙවෙනි ස්ටෙප් එක වදින්නේ. ඕකේ. ඒ නිසා දැන් ඊළඟ ගෝල් එක තියෙන්නේ නොකවුට් ස්ලිම්මක් කරන එක. ඊට වඩා ලොකු ගෝල්ස් දැම්ම කියන්න තරම් ලකුණ නෑ. හැබැයි නොකවුට්ස් හොඳ ගේම් එකක් දෙන්න තමයි බලන්නේ. අන්තිම ක්වෙස්චන් එක. නොකවුට්ස් වල කොහොමද ඔයා කැමති ඔයාව නිකන් අපිට පුංචි හින්ට් එකක් දුන්නොත් එහෙම දැනට නිකන් මොන වගේ වෙනසක් එකතු වෙයිද කියලා. කෝච් එක කතා කරන්න ඕනේ. හැබැයි ඔයා කැමති? ඔව් මම කැමති. ටිකක් emotional වෙන්න හැබැයි තේරුමක් ඇතුව emotional වෙන්න. ඒ අපි බලමු එහෙනම් කොහොමද knockouts වලදී emotional වෙන්නේ තේරුමක් ඇතුව කියලා අපිට පෙන්නන්න එන. Good luck. Thank you. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි එක ideas එක තමන්ව කොහොමද fans ලට ඔයාලට
අරගෙන එන්න කියන එක මේගලන් ප්ලෑන් කරන්න ඉතින් ඒකට කෝචස් ලගේ සපෝට් එකත් ඒක වෙනස්ම ස්ටෝරි එකක් නොකවුට්ස් වලදී මැවෙයි හැබැයි තාම අපි ඉන්නේ බැටල්ස් කතාවේ එකතු වෙලා ඉන්න දිගටම අපිත් එක දිස් යෝ ෆේවරිට් ද වොයිස් ශ්‍රී ලංකා වී ක්ලැප්ස්